මවු දේ අපේ ේමබෝට පත්තුනේ නැගේ සිටීමට වෙරදරුණ පුුණ තරුණ පෙරිස රැකගනිම යන්න. ත් ෙක් ආ පැම ැතු ර පිළිගන්නට ක ත් හැ ි ෞර ාධ ප සංවර්ධ ැක රක්ෂ සහ ම්කරු සමඳ ත්‍ය ශයේ ම්තුමන MS වර්ද ැතුමන ෞරව ය තු න් ොත මන්ත්‍රන. යිබෝවන්. ස්වබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම මේ අවස්ථාවට සභාගිවී සිටින සියලුම සම්භාවනය ආරාධිතාමුත්තන. එවගේම විශේෂයෙන්ම මේ අවස්ථාාව අපේ වෘති අ ධ්‍යාපන මධ්‍යස්ථාන වලින් සහභාගෙවී සිටින ශිෂ්‍ය ප්‍රජාව ඇතුළු සේලු දෙනාගෙම අවසරයි. ලෝක තරුණ නිපනතා දිනය අද සමරණ මේ අවස්ථාාවේදී. ශ්‍රීංකාබ බිසේෂයෙන්ම නිපුණතා සම්බර්ධන රැකී රක්ෂා සහ කම්කරු සමඳතා මාත්‍යන්සේ ගරු අමාත්‍යතුමාන් දිනිශ් කුණවර්ධන මැතිතුමන්ගේ උපදෙස් පරිදි. ලෝක තරුණුව නිපුණතා දිනය සැමරීම සඳහා විශේෂ වැඩසටහන් ගණනාවක් අද ෞද්දේ වරි වෙෙසිට. අප දිියත් කරලා තිබෙනවා. ලෝක තර්ුණ නිපුණුතාදිනය කලිංකව් පරිදි එක්සත් ජාතිීන්ගේ සම්බිධානී හැට නමවන මහා සම්මේනනයට වර්තමාන ගරු අග්‍රාමාත්‍යය තුමන් දෙදස් දාහතර වර්ශේදී. ඉදිරිපත් කරපු ජෝජනාවක් හැටියට තමයි මේ ලෝක තරුණු නිපනුතාදිනය. එය අනුව දෙදස් පහළ අවුරුද්දඉන්දල අද දක්වා සෑම වසරකම ජූලි මාසසි පහළොස් වෙනිද අපි ලෝක තරුණ නිපුණතා දිනය ශ්‍රී ලංකාවී සමරණ. බිසේසේ මද දිනීත් එ සජජාතින්ගේ සම්බිධානය නියෝක් නොවර ශ්‍රී ලංකාවේ දූත මණ්ඩලත්ඒ වගේම ප්‍රෘතුගාලේ. යුනිස්කෝව සහ ජාත්‍යන්තර කම්කරු සම්බිධාන සම්බන්ධ වෙලා වැඩසටහන් එම මුූලස්ථානය මුල්කරගෙන අන්තර්ජාලය හරහා සම්බිධානය කර තිබෙන. එවගේ අපි අමාත්‍යන්සේ හැටියට විිශේෂයෙන් මධද උදේවරුවේ ගරු අගා මාත්‍යතුමාගේ ප්‍රධානත් පින්. රු අමාත්‍යයතුමාගේ සහභාගිත් පයෙන් අපේ ඉස්කිල් පාස් පෝට් කියන නිපුණතා බලපත්්‍රයක් අපේ රටේ දරුවන්ට තරුණ තර්මියන්ට ලබාදීමේ යිතිහාසික ආරම්වේ උදේවරුවේ ආරම්භ කලා විිශේෂයම තෘතියක වෘතියක අධ්‍යාපන කොමිසන් සභාවත් එබගේම ලංකා සේවය සම්මලනයත් වගේම ජාත්‍යන්තර කම්කරු සම්බිධානයක් මේ කියන පාර්ශවකරුවන්ගේ සහභාගිත්පයෙන් එකමුතුවෙන් සම්බිධානය කරලා තිබෙන. මේ නිපුුණතා බලපත් අපි අපේ රටේ වෘර්තිය ශේෂ්ත්‍රවල ඉදිලා සිටින. තරුණ තර්මයන් දාසය දෙනෙකුට අද ලබාදීමෙන් ඒ අධ්‍යාත් කරලා තිබේ. දේශීය වසයෙන් සහ ජාත්‍යන්තර වසයෙන්. රැකයාාව වෙළඳ පොලට අපේ තරුණ තරුණමයන්ගේ කුසලතාවයන් වලට නිපනතාවයන්ට යම්කිසි පිළිගැනීම. ලබා දෙන්න පොළුවන්මන විදියට මේ නිපුනතා බලපත්‍රය අපේ රටේ යනාගතයේ ඉතාම වැදගත් සන්ධිස්ථානයක් වෙන. එබගේම තමයි අතිකරු ජනාධීපතිතුමාන් ඉදිරි දසකේ.ජෙදස් විසි එක සිට ජෙදාස්තිහ දක්වා වූ දසකය. නිපනතා සම්බර්ධනී දසකය හැටියට අද ප්‍රකාශයට පත් කළ. එනිසා මම හිතනවා. විිශේෂයෙන්ම ලෝක තරුණ දෙනය සම්බර්ණමය අවස්ථාවේදී. අපේ රටේ තරුණ තර්මියන්ට විිශේෂයම වෘතිය තාක්ෂණක අධ්‍යාපන ශේෂ්ත්‍රී නියලන තරුණ ඉන්ට ඉතාමත්ම ස්වර්නණමය යුගයක්. අද මේ ලෝක තරුණ නිපුණතා දිනයක්ත් එෙක්ක ආරම්භ වෙනවයි කියලා අපට ප්‍රකාශයට පත් කරන්න පුළුවන්කමක් තිබේ. එනිසා ද ලෝක තරුණ නිපුණතා දිනය සමරණ වය අවස්ථාවේද. එක්සත් ජාතිී සම්බිධහනයේ තේමා වෙලා තිබෙන්නේ ඉස්කිල්ස් පෝ රෙසිලියන්ස් යුත්. විශේෂයෙන්ම මේ කෝවිඩ් දහනමේ වසංගතයක් සමඟ ගෝලිය වසයෙන් ඇතිෙච්චි. ආර්ථික සහ සමාජාර්බුදය තුළ අපි දන්නවා, අපේ නිෂ්පාදන ශේෂස්ත්‍ර, එවගේම කර්මාන්ත ශේෂත්‍රය, ඔබියවිධ පසුබෑම්මලට සහ භියෝගවලට ලක්වෙලා තිබෙන. මෙමනි ආපදාමන් තුළ තරුණයන් කොහොමද මේ අවස්ථාවට මුහුණ දෙන්නේ කියන අභිියෝගේ මහිතන වයිතාමත්ම වැදගත්. ශ්‍රී ලංකාවගේේ වුුණා අපි අපේ ජාතික තේමාව වන නැගී සිටීමට වෙරදරන නිපුුණ තරුණයන් රැකගනිමුකේ එන තේමාව තුළ අපි මේ සමරණ බෙලාබේදී මෙතන රැදිී සිටින නිපුණතා සම්බර්ධන ශේෂ්ත්‍රයේ රාජ්‍ය න්සේ සිටින අපේ ප්‍රධහනීන් වෘතිය ආයතන ප්‍රධානීින් දෙපාර්මේන්තු ප්‍රදහනින් එවගේ ම මාත්‍යාන්ස පදහනින්. විශේෂයෙන්ම කල්පනා කළ යුතු දෙයක් තමයි මෙවැනි අවස්ථාවකා අපේරටේ තරන්ව තරුණයන් නිපුනත් පෙන් අපි තවදෝටක් සක්තිමත් කරන කොට හොයි දිසාභකට අපි ගමන් කළ ුතුද කියේනෙ. විිශේෂයම අපි රටේ කාර්මික විද්‍යාල පද්ධතිය. ඔවෘතිය පපුහුණු මධ්‍යස්ථාන ඒවගේ ජාති කාධිකත් මණ්ඩලින්. ඒවගේම ජර්මන්ටේ ආහිතන ඒවගේම ෘතිය තුෘතියක අධ්‍යාපන කොමිෂන් සභාව ඒවගේම නිපනතා සම්මර්ධන අරමුද වැනි මේ ආහිතන කල්පනා කරන්නට වෙනවා අපි මෙමනි සමාජාර්ථික අර්බුදයක් තුළ මේ කෝවිඩ් වසංගතයක් සමඟ ඉදිරියට. අපේ රටේ වෘර්තිකයන් නිර්මාණය කිරීමේදී අපි සම්ප්‍රදායික අපේ ප්‍රවේශවෙලින් සම්ප්‍රදාාහික ක්‍රමවලින් අපි ඔබ්බට ගෙහිල්ලා. දේසියේ වසේනු ජාත්‍යන්තර වසයනුත් ඉදිරියේදී ඇතිවෙන රැකයා වෙනදපොලට වැඩ ලෝකේට එවගේම ව්‍යසායිකත්පේට අපේ තරුණ තරුණයන්ම සක්තිමත් කරන්න වෙන වැඩපිළිවල මාහිතන්නේ සම්ප්‍රදාාක චින්තන බැ වෙලා පට ෙන කරන්න ද්බවෙයි. එනිසා අපි අපේ ආයතන මගින් පපත්පගෙන යන පාටමාලාවන් ඒවගේම වැඩසටහන් අපි දිහා නැබත බලලා අද මේ කෝවිට් අරබු දෙත් එක්ක නිෂ්පාදන ශේත්‍රී ඇතියමින් තිබෙන යම් යම් වෙනස්කම්, රැකයාලෝකයේ ඇතිවෙලා තිබෙන යම් යම් වෙනස්කම්, ඒවගේම ව්‍යසායි පත්ව ප්‍රජාාව තුළ ඇතියමින් පවතින වෙනස්කම් පිළිබඳව ඔබ කල්පනා කරලා. නිවරදි මාර්ගට අපේ ආයතන පද්ධතිය සකස් කළේ නැත්මම් අර වාඩිවෙලා ඉන්න තරුණ තර්මියයන් මේ රටේ විශල තරුණ පරම්පරාභගට අනාගතේ ඔවුන් යන්නේ කොහිද කියනක පිළිබඳ මං හිතනවා මිසේෂයෙන් අබධානය යමමුකළොති කාරණයක්. එනිසා මේ වෙලාවෙදී ලෝක තරුණ නිපුණන තන් දිනය සම්බණ මේේ වෙලාවෙදී. විිශේෂ භගකීමක්. අපේ රටේ මේ ආයතන පද්ධතියෙන තිබෙනවා. මේ වදදිහාන් නැවත අපි හෝයලා බලලා අපි නිවරදි කරගත යුතු ස්ථාන මොනමද කියනෙක පිළිබඳව කල්පනා කරලා තුෘතියක වෘතියක ධ්‍යාපන කොමිෂන් සභත් සමග අනෙක් සියලු ආයතන ඒක බද්ධ වෙලා. අපි මේ තරුණ නිපනතා දිනෙහි. අපි ආරම්භ කරලන්ට ඕන වැඩපිළිවල්වල් පිළිබඳ මෙරටේ වෘතිය නිපනතාවේ දෙෙන්ට ඕනි මොන අන්ස පිළිබඳවද. ොන ැයා ේත්‍ර පලිඳද කියන එක අපි තාමත්ම ගැඹුරෙෙන් අත්්‍යනය කරලා වැඩපිළිවලකට යාම මේ දසකේ අපට මයින්තාන පැවරණ විශාල වදකී මක් සහ බියෝගයක්. අතිකර ජනාධිපදතුමාගේ ඒ ප්‍රකාශයේ තිගුණා. මේ දසකේ තුළ අපේ ක්‍රියාකාර සැලසුම්. ලෝක ගෝලීය තත්පයන් දේශය වශයෙන් තත්පයන් වගේම අපි විශ්ස යිතිහයට සැලසුම් කරලාතිබෙන තිරසාර සම්බර්ධන්. ඉල්ක්ත් එක් කැලපෙන විදියට අපේ ක්‍රියාකාරී සැලැස්ම සංසෝධනය වේතුයි සකස් කළවිය යුතුයි කිය. එනිසායි පිළිබඳව බිසේසාපධානන්නේය යොමු කිරීම ඉතාමත්ම පැදගත්. එබගේම අපි ඉස්කිල්ස් පෝර් ෙසිලියන්ස් යුත්තු කියපු හම මම එක ගැනැහැ වූෘතියාත් ්‍යාපනය පමණක් තාක්ෂණිකත් ධ්‍යාපනය පමණක් තුලිින් මේ දරුවම්භ පෝෂණය කිරීම ඔව්ම දැනුවත් කිරීම. ව නිිනත් පෙන් ක්තිමත් කිරීම විතරක් නොවයි මංහිතනවා අපේ වගකීම තිබෙන්. තාම වැදගත් වෙනවා යුගෙ මෙමනි ආපදාාවන් නැතිවන අවස්ථාවක අපේ තරුණු තරුණයු. කොහොමද මේ සමාජ ආර්ථිකයට මුහුණ දෙන්නට නම් ෘති අධ්‍යාපන ශේෂ්ත්‍රියයේ තාක්ෂණික ශේත්‍රියය දැනුව විතරක් නොවෙයි අපි කියනර මුරුද්දු කුසලතා. ොප් ස්කල් කියනව මේ වයිතාමත්ම අවශ්‍යයි තරුණ තරමියන්ට තමන් ගැන අවබෝධයක් ලබා ගැනීම එවගේ මානසික ඒ වගේ ශාරිරික වශයෙන් ඔවව ශක්තිමත් කිරීම එවගේම නායකත්ව කුසලතා ඒවගේම සන්නවේදන කුසලතා අපි ඔවුන්ට දිගුණු කළේ නැත්නම් මේ අනාගතා ියෝගයට එනිසා සොප් ස්කල්ස් කියනවා වගේම. එස්ට ස්කල්ස් සෞන්ධර්්‍යාත්මක වශයෙන්. සෞන්ධර්යාාත්මක කුසලතාමේ දරුවන්ට අවශ්‍යයි. තරුණ දර්මයන්ට අවශ්‍යයි. එ නිසා මම හිතනවා අපේ අධ්‍යාපන ශේෂත්‍රයේ ෘතිය තුතිියක අධ්‍යාපන සේෂත්‍රයේ මෙවැනි කුසලතාමයන සම්වර්ධනය කිරීමත් නිපුණනක්වෙන් හිබි දළුවන් පෙරිසක් නිර්මාණය කිරීමේදී. එමනි ගනාංග තුලින් වුම සක්තිමත් කිරීමත් අපට අත්‍ය වශ්‍ය වෙන. එම නැත්නම් තරුණු තරුණු තමන්ට වගකීම් දරාගන්නට බැරිව අපි මෙමනි ආපදා අවස්ථාවක කොහොමද ඔරොත්තු දෙන්නට පුළුවන් තරුවේ මේරටේ නිර්මාණය කරන්න කියෙන කාරණය පිළිබඳ හිතනකොට එමිනි කුසලතා ගුණාංග නිපනත්වයක් අපේ තරුවන්ට ලබාදීම ඉතාමත්ම අත්‍යවශ්‍ය දෙයක්. ඒතුළින්. අපට විශාල තරුණ පෙරිසක් අනාගතයට බාරගන්න පුළුවන් ේරට අනගත ාරග පුළුවන් තරුණණයම් පිරිසක් නිර්මාණය කරන්න පුළුව. එනිසාමීත වඩා දීර්ග වශයෙන් කතාතරට බලාපරත්වන්නේ නැහැ. විශේෂයෙන්ම ලෝක තරුණ නිපුුණතා දිනය සමරණ මේ අවස්ථාවිද. අපේ රටි තරුණ තර්මයාන් විිශේෂයෙන්ම රැකියාබෙනද පොල්ටත් ඒවගේ සුහුරු සම බලකායක් නිෂ්පාදනය කරන ස්්‍රම බලකායට තාක්ෂණයෙන් නිපනත්වයෙන් හිමී. තරුණයෙන් පිරිසක් නිර්මාණය කරන්ට. එවගේම අද ලෝකේ ඇති වෙලාතිබෙන මේ රැකයා ලෝකයේ වෙනස්කම් තුළ පුළුවන් තරං අපට ව්‍යසායිකයන් පිරිසක්. කොඩා පරිමාණී සුළුපරිමානණ ව්‍යසාකයන් හැටියට තරුණයන්ට. ඇමගේ නිෂ්පාන ආරම්භ කරන්න ්‍යෝසාකයත්වය ආරම්භ කරන්න යම්කිසි උනන්දුවක් තක්වන්න පුළුවන් වන විදියට අපි විෘතිය අධ්‍යාපන ශේෂත්‍රය සහ පුහුණු ශේෂත්‍රය අපි පරිවර්තනය කොළොත් මාහිතනව අනාගත දසකය අපි රටේ තරුණ යන්ට තාමත්න වැදගත්පී.ඒ සඳහා විශේෂයෙන්ම අපි විශේාර ගරුවාමාත්‍යය තුමාන් ජිලෙස් කුුණවර්ධනය මැතිතුමාන්ගේ උපදෙේ මත අද දවසේ මේ සම්විධානය කරනු ලැබු. ඒ වැඩසටහනන් ගන්නනනා අන්තර්ජාලය ඔස්සේ අපි මාර්ගගත සාමූහික සංකතන නැත්තම් වෙබිනා කියන ඒ වැඩසටහන ක්‍රියාත්මක කළ ඒවගේම නිපනතා බලපත්ත්‍රයනිෙකුත් කළා අදයුටපසා ස්බුක් හරහා මේ ප්‍රවීන දේශකවරුන් කීපදනෙක් සම්බන්ධ කරගෙන දරවා දැනුවත් කිරීමේ වැඩසටහන අමාත්‍යන්ස මගින් සැසු කර තිබෙන. ඒ සඳහා ආසිර්වාදකල් සහය ලබාදුන් ගරු අමාත්‍යතුමන්. අමමාත්‍යන්සේ ේකම් රැෑහැටියට මගේ විශේෂ්තුතිය සහ. ගෞරවේ පොදගරමින් එබගේම්. මේ වැඩසටහන සම්බිධානය කිරීමේදී. වෘතිේපුහුණු නිපුණතා අමාත්‍යන්සේ අතරේ කළ ඒකන් තුමි අනුවාාදායලයේ පුරර්ම මහත්මිය ඇතුළ, අමාත්‍යන්සේ සියලු මනිලධාරින්. ඒ බගේම මේ සඳහා අපි සමග එකට වැඩගරපු අපේ ජාතික ආධනික කත්තමන්න ආයතනය සභාපතිතුන් ෘදධ්‍ය ෘතිය තුති ඒක අධ්‍යාපන කොමිෂන් සභාවී භාපතිතුමාන් ඒවගේ මානෙකුත් සියලුම ආයිතනවල සභාපය තුමන්ලට සහත් ්‍යක්ෂක ජනරාල්වරුන් සාමා්‍යන්සේ සියලු මනිල ධාරී. මගේ විශේෂයි ස්තූතිය ප්‍රකාශස කරන්නට කැමති. එබගේම දරු අමාත්‍යතුන් මේ අවස්ථාාවට. සහභාගි වන්නට පුළුවන් එතුමාගේ උබදේශ කාචාරය හිලරි ප්‍රණන්්ඩු මහත්මේ අවස්ථාාවට සහභාගී වෙනවා. එතුමාවන් එවගේම විශේෂිත ිලක්ක කණ්ඩායිම වනු, අපේ කාර්මික විද්‍යාල පද්ධති වෘතියේේප වුණු මධ්‍යස්ථානම එවගේම නයිට ආහිතන ජර්මන්ටෙක් යිතන අධ්‍යාපනය ලබන සිසු දරුදරියන් පිරිසක් මේ අවස්ථාවේ සහභාගි වෙනවා. එමමායට සහ. මේ YouTubeුට හර හාම ශ්‍රමණය කරන බලන්න. අපේ රට තරුණ පරජාවට මේ ඉතාම අතිශය බැදගත්දයක් අපි කොහොමද නිපුුණත්පයෙන් හැබි තරුණ පිරිසක් කලින් කිව්ව බගේ බිස්සයිතිහ වෙනකොට. අපේ නිපුනතාවෙන් නැති තරුණ පිරිස සියයට දහය දක්වා. ආවම මට්ටමකට ගෙනන්න. අතිකරු ජනාජිපති තුමන්ගේ ඒ සංකල්පය සක්තිමත් කරන්නට. අමාත්‍යාන්සයක් කැටියට අපි සියලුදනායකට එකතු වෙලා. අපේ රටේ තරුණ තරුණු පරම්පරාවට අභශ්‍ය මඟ පින්වීම සහ ඒ දැක්ම ලබාදින්නට ඔබ සේලු දෙනාට ඒක රාසිවෙන්නේ කියලා ඉල්ලා සිටිමින් අදම අවස්ථාවට සහාග ඔබ සේලු දෙනාම. අමාත්‍යන්සේ වෙනුවෙන් ඉතාමත්ම ගෞරුවයෙන් සහආදරයෙන් පිළිගනිමින් මේ වැරසටහන තාමත්ම සාර්ථක වැරසටහනක් බවට. තරන්ට විසිලු දෙනට ැියාවව සක්තිය රියල බවයි පර්නා කමින්, මගේ වජන කපේ සමප්‍රරන බොමිස්තුතියි.